ආණ්ඩුවට ඇරෙයිව ඒ වගේම මාධ්‍ය මර්ධනයට ඇරෙයිව තමයි අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එළියට බහලා තියෙන්නේ මොකද පොලිස්පතිවරයාගේ නිවේදනය නිකුත් කරලා තියෙනවා උද්ඝෝෂණ කරන්න එපා කියලා හැබැයි අපි සෞඛ්‍ය මාර්ග නීති වලට අනුව මේ උද්ඝෝෂණය පවත්වනවා අපි කියන පොලිස්පතිවරයාට ජනතාවත් අඩංගුවට ගන්න කලින් බුවන්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අත්අඩංගුවට ගන්න මේරටේ ඉන්න දුප්පත් ජනතාව, ගොවි ජනතාව, ඒ හැම එක්කෙනාම අත පාරට බහලා, මේ ආණ්ඩුවට විරුද්ධව, වතුරේ ජනතාව, වළින්න දීවරයෝ, හැම ශේෂ්ඨම අද ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට විරුද්ධව අද පාරට බහලා උද්ඝෝෂණය කරන්න පටන් අරන් කියනවා. මේකට ආණ්ඩුව බය වෙලා ඉන්නවා. මේකට ආණ්ඩුවට ඉවස ගන්න බැරුව ඉන්නවා. ආණ්ඩුවේ අසමත්කම ඉදන් අද මේ පාරට එන ජනතාව මර්ධනය කරන්න COVID-19 නරා මේ ආණ්ඩුව අද උත්සාහ කරගෙන ඉන්නවා. සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී ඒ වගේම කෝවිඩ් රෙගුලාසි අනුගමනය කරමින් විශේෂයෙන්ම ඒ නිරෝධායන ඒ වගේම ගතයුතු ආරක්ෂක පියවර ගනිමින් අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කරන අවස්ථාවක් අපි දුටුව පහුගිය දවස්වල සාමකාමී උද්ඝෝෂණ පවත්වන්නට කටයුතු කරන විවිධ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මර්ධනය කරන්නට විවිධ නියෝග රෙගුලාසි ඒ වගේම නිවේදන නිකුත් කරන්නට රජය යෙදුණා එකක් අපි හැමෝම මතක තියාගන්නට ඕන ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරන මානව අයිතීන් අපේ රටේ සියලුම පුරවැසියන්ට තිබෙනවා एक मोनम जगत कटुवत मोनम आंडव कटवत मर्दने करन्नट बह यटपत करन्नट बह ऐ में सामकामी प्रजातंत्रवादी उद्घोषण केरुने मेरटे जनतावगे बड़गिन्न वर्धने करन्नट कुसगिन्न पिपासे दुग्गिन्न वर्धने करन्नट मे रजे कटयुतु करन्न निसा जनता अरगल खरण साम कामी तेलमील पहत हेलंड गोवियट पोरटिक लादेन्ेगी दीवरट सहनटिक लादेन्ेगी परिसर विनाशेट रटट साधारण वंद्य क्लबादेन्ेगी मार्गगत अध्यापने हरियाकार क्रियात्मक करला अद हतलिस्तुन लक्ष पास दूधर्वंगे අඳුරට ගියා අනාගතය සහ වර්තමානය ආලෝකමත් කරන්නයි කියලා. එන්නක් කරන්නේ පිළිවෙලකට ක්‍රියාත්මක කරන්නයි කියලා. දැන් ඊයේ පෙරේද පටන් ගත්තලු ගුරුවරුන් එන්නක් කරන්න. දැන් අපේ රටේ ගුරුබවතුන් මේ රටේ 43 ලක්ෂයක් දූදරුවන්ට අධ්‍යාපනය ලබා දෙන කොට්ටාසේ. 43 ලක්ෂයක් දූදරුවන් ගැන හිතුවේ නැහැ. ලක්ෂ ගණනාවක ගුරුබවතුන් ගැන හිතුවේ නැහැ. එන්නකරන ක්‍රමවේදයක් සකස් කරේ නැ එන්න ප්‍රෝටෝකෝල් එකක් සකස් කරේ නැ හැමෝටම ඕනු වුණේ ඉක්මනින්ම ගිහිල්ලා හැම ප්‍රබලයකටම ජනතාවටම උණා වුණත් කමන්නේ එන්නත කොහොම හරි ගහ ගන්න ඕනේ කියන මේක නිර්ලජ්ජිත ක්‍රියාවක් ලැජ්ජ නැ ජසින්තියා ආදන් කියන නව ශ්‍රීලන්තේ අගමැතිතුමියක් ඒ ක්‍රමවේදයක් අනුව ඒ එන්න ප්‍රෝටෝකෝල් එක අනුවයි
එතුමි එන්නත ලබා ගත්තේ බෝලින් පැනලා ගියේ නෑ ඉස්සෙල්ලම ගහගන්න ලැජ්ජ සහගත ක්‍රියාවක් මේ රටේ ජනතාවට සහන ටික ලබා දෙන්නේ නෑ ඕ අනිකුත් ලෝකයේ රටවල් මූල්‍ය උත්තේජක පැකේජයක් ලබා දෙනකොට ෆිස්කල් ස්ටිමියුලස් පැකේජයක් ලබා දෙනකොට කෝ අපේ රටේ සුළුහා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ට සංචාරක ශේෂ්ත්‍රයේද උස් පහත් ભેදයකින් තොරව ව්‍යාපාරික ශේෂ්ත්‍රයේද කෝ ලබා දිය යුතු සහන ඒකක්වත් ලබා දීලා නැහැ අදටත් ලීසින් අය කරනවා අදටත් වාහන උස්සනවා නයවාරික සමහර තැන්වල නතර කරාට ඒව ඉදිරියට එකතු කරලා ඒවට දිනි පොලියක් අය කරන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තිබෙනවා අපි දන්නවා අද අමාරු තත්ත්වයක රටත් ඉන්නේ නමුත් අපිට තිබුණා කෝටිපතියන්ට බදු සහන ලබා දෙන්නට පෙර විවිධ ප්‍රභූවරුන් කේන්ද්‍ර කරගෙන අනවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන වෙනුවට මේ රටේ ජනතාවගේ දුක්ින්න වෙනුවෙන් යම් සේවාවක් ඉෂ්ට කරන්න හොඳට මතක තියාගන්න සමගි ජන බලවේගයේ සම්ප්‍රදානුකූල විපක්ෂයක් නෙවෙයි අපිත් අගයක් එකතු කරනවා අපිත් ශක්තියක් ලබා දෙනවා අපේ රටේ කොවිඩ් මර්ධන ව්‍යාපාරය මේ රටේ කිසිම විපක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ බලයක් නැතුව සේවාවක් කරලා නැහැ හැමෝම විපක්ෂයේ ඉන්නකොට අරගල කරන්නේ ආණ්ඩුවට ඇවිල්ලා මොන හරි කරන්නම් කියන කාරණාව කියන්නේ නමුත් සමගි ජන බලවේගය සම්ප්‍රදානුකූල රාමුවෙන් පිටපැනලා මේ රටේ කොවිඩ් නිසා අනාථ වුණු රෝහල් පද්ධතිය ආරක්ෂා කරන ජනතාවාදී ජනහිතකාමී ප්‍රගතිශීලී දේශපාලන බලවේගයක් ඒ නිසා මම එකක් කියන්න කැමතියි මොනම චක්‍රලේඛයකටවත් මොනම නියෝගයකටවත් ජනතා හඬ මඩපවත්වන්නට බෑ ජනතා හඬ නතර කරන්නට බෑ ඒක මර්ධනය කරන්නට බෑ අද අපි මහජන නියෝජිතින් හැටියට පෙන්වලා දීලා තිබෙනවා නිරෝධායන නීති රීති සංචරණ නීති රීති කොවිඩ් රෙගුලාසි අනුගමනය කරමින් මේ රටේ මානව අයිතිය ක්‍රියාත්මක කරන්නට මේ රටේ ජනතාවට අයිතිය තියෙනවා ඒ නිසා රටේ ජනතාවට කියන්න කැමතියි අපි කොවිඩ් රෙගුලාසි අනුගමනය කරමින් ඕනම වෙලාවක විනයානුකූලව කොවිඩ් පොකුරු නිර්මාණය නොවන ආකාරයට මහපාරේ තමන්ගේ මතය ප්‍රකාශ කරන්නට හැකියාව තියෙනවා අද අපි මේ මන්ත්‍රීවරු හැටියට ඒකයි ඔප්පු කරන්නේ විශේෂයෙන්ම බලධාරීන්ට කියනවා නිකන් අහිංසක මිනිස්සු පස්සේ යන්න එපා තමුන් නාසෙලා අනීතකව අත්අඩංගුවට ගන්නව නම් අපේ සමගි ජන බලවේගයේ කණ්ඩායම මෙතන ඉන්නවා පුළුවන් නම් අත්අඩංගුවට ගන්න අපි සියලුම රෙගුලාසි අනුගමනය කරමින් බොහොම විනයානුකූලව මේ උද්ඝෝෂණය කරා මෙතනින් අතර කරන්නේ නැහැ මේ රටේ ජනතාවගේ දුක්ින්න නිවාලනකම් ගොවිය සුරකින්නකම් දීවර ආරක්ෂා වෙනකම් මේ රටේ समस्त ජනතාවට ශක්තිය ලැබෙනකම් පාසල් දූ දරුවන් රැකගන්නකම් හැම ජන කොට්ටාසයක්ම ආරක්ෂා වෙනකම් අපි සමගි ජන බලවේගය පොදු ජනයා වෙනුවෙන් නිත්‍යානුකූලව කොවිඩ් නියෝග රෙගුලාසි අනුගමනය කරමින් අපි මහපාරේ ජනතාවත් සමග සිටිනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා।